දෙදහස් විසිහතර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනේ හා නාමයෝජනා කැඳවන දිනය ප්‍රකාශයට පත්කිරීම ඇතුළු ඊට අදාළ සියලු නෛතික කටයුතු සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ 12න් පසු මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වුණා. මේ අතර මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ ජනාධිපතිවරණයට අදාළ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් හා සාකච්ඡා කිරීම සඳහායි. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට අදාළ ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වීමට නියමිතයි. ඊට අදාළ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර කාල සීමාව තුළ පැවැත්විය යුතු වෙනවා. එය අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනේ හා නාමයෝජනා කැඳවන දිනේ ප්‍රකාශයට පත් කිරීම ඇතුළුව ඊට අදාළ සියලු කටයුතු සඳහා වන ව්‍යවස්ථාමය නෛතික බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ 12න් පසු මැතිවරණ කොමිෂන් සභාව සතු වුණා. එවන් පසුබිමකයි ජනාධිපතිවරණයට අදාළ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියේ. අපි 2024 අවැලේ කෙනේ රුපියල් බිලියන 10ක් වෙන් කරලා තිනවා. වෙන් කළ මුදල මැතිවරණ කොමිෂන්තුමාට අවශ්‍ය වෙන්නේ ප්‍රථමයෙන්ම මුද්‍රණ වියදම්, තැපැල් වියදම්, වෙනත් පොලිසිය වගේ ආරක්ෂක ඒ සියල්ලට මෙතුමාගේ මුදල් අවශ්‍යතාවය පරිදි මුදල් ලබා දෙන්න අපි සූදානම් කියන එක මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද පැහැදිලි කරලා තිබුණා. කිසිදු ගැටලුවක් නැහැ මැතිවරණ කොමිෂන්තුමාට මුදල් අමාත්‍යාංශ පැහැදිලිව එකඟ වෙලා තිනවා. එතුමාගේ මේ වියදම් කිරීමේ රටාව අනුව මුදල් නිදහස් කරන්න අපි සූදානම් කියලා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා. අදාළ විරෝධතාව අතරතුර එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකු මැතිවරණ කොමිෂමට පැමිණීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මේ අතර මැතිවරණ සමයේ රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණා. අධිකරණ ක්‍රියාවලිය පැහැදිලි කරලා තියෙනවා. මැතිවරණ කොමිෂම මැතිවරණය තියන සුදානම් කියලා කියනවා. ව්‍යවස්ථාවේ මැතිවරණය තැබිය යුතුව තියෙනවා. එවැනි වටපිටාවක් තුළ ඔවුන්ගේ දුර්වලතාවයන් නිසා ඇතිවෙච්ච අවිනිශ්චිතතාවයන් නිවැරදි කරන්න කියලා මේ මොහොතේ මේ රටේ ජනතාවගේ මුදල් ජනමත විචාරණයකට යන ආකාරයේ ක්‍රියාවලියකට ගෙනියනවා නම් ඒක ආර්ථික අපරාධයක්. ගරු ජනාධිපතිතුමා මේ 19 සංශෝධනයේ ක්‍රියාත්මක වන කාලේ මේ රටේ අග්‍රාමාත්‍යවරයා. එතකොට ඔහුට වගකීමක් නැද්ද? එහෙමනම් ඒ වෙලාවේ විවස්සා සම්පාදන ක්‍රියාවලිය කරන්න, ඒ කියන්නේ ඔහු තමන්ගේ රැකියාව, තමන්ගේ ඩියුටි එක හරියට කළේ නැද්ද? එතකොට එහෙම නොකර ඉඳලා මේ මොහොතේ බලේ රැදී සිටීම සඳහා මේ තරම් අර්බුදයකට රට ගෙනහිල්ලා කවමත් උත්සාහ කරනවා නම් යම් කණ්ඩායමක් යම් කෙනෙක් ඒ අය මේ රටේ පාලනයට සුදුසුදු කියන ප්‍රශ්නේ මේ රටේ ජනතාව කල්පනා කරන්නට ඕන. දේශපාලන කටයුතු සඳහා අවනත නොවන නිලධාරීන් මාරු කිරීම හෝ පීඩාවට ලක් කරනවා නම් ආණ්ඩුව එක බරපතල ගැටලුවක්. පැෆල් සංවිධානයේ හැටියට යම් කෙනෙක් අපෙන් උදව් ඉල්ලුවොත් අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය මැදිහත්වීම් කරන්න උදානමින් ඉන්නේ. රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එක නිලධාරියෙක්ගේ සේවා මාරුවක් සිද්ධ කරන්න බෑ. ඇමතිවරයෙකුට, ජනාධිපතිවරයෙකුට, අදාළ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ සහයක් නැතුව. එතකොට වැරදි දෙයක් දේශපාලන අධිකාරිය සිද්ධ කරනවා නම් ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීමේ වගකීම තියෙන අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පරිපාලන සේවයේ ඉහළ නිලධාරීන්ට. ඉහළ
නිලධාරීන් අමාත්‍යාංශවල ලිපි ලියන්නේ නැහැ. යම් යම් WhatsApp පණිවිඩ තමයි යවනු ලබන්නේ. ඒ WhatsApp පණිවිඩ ආදිය යවමින් අමාත්‍යාංශගතව දෙපාර්තමේන්තු ගතව පවතින විශාල ප්‍රවර්ධන කාර්යයන් සඳහා පහළ නිලධාරීන් යොමු කරගන්නා උත්සාහයක් පවතිනවා. මෙලෙස ලියුම් නොයවන්නේ ඔවුන් දන්නවා නිලධාරීන්ට තමයි අවසානයේදී මේවාට උර දෙන්නට වෙන්නේ. ඒ නිසා ඉහළ නිලධාරීන් කොහොම හරි මේකෙන් බේරෙනවා. ජනාධිපති කාර්යාලයෙන් මේ මුදල් ලබා දෙන්නේ. ඉතින් මේම නිසා මේවා නතර කළ යුතුයි. එහෙම නොවුනහොත් ශ්‍රී ලංකාවේ මැතිවරණය පවත්වන්න පෙර කැම්පේන් එක කරලා ඉවරයි. අනෙක් සියලු ප්‍රේක්ෂකයන්ට සහ දේශපාලන පක්ෂවලට මෙවැනි ක්‍රියා තුළින් අගතියකට පත් වෙනවා සහ රාජ්‍ය සේවයට තියෙන ගෞරවය මේ නිසා නතර සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.